අපි පෞගිය 24 වෙනිදා දැවැන්ත විරෝධතාවයක් කළ අධ්‍යාපන අමාත්‍යාංශය ඉස්සරහා. ඒ විරෝධතාවය අපි කරන්න ප්‍රධාන හේතු උනේ අපේ වැටුප් විෂමතාවය 1997 ඉඳන් එන එක. අපි දිගටම අවුරුදු 20 ගාණක් මේ අරගලය කරනවා. ඒ අනුව අපි දිගින් දිගටම කතා කරාට පස්සේ අධ්‍යාපන අමාත්‍යවරයා PSM සුබෝධිනී වෙනවගේ ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම්තුමිය එවකට කමිටුවක් පත් කරා. ගුරුසා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුව සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා ගුරුසා විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් කළා. ඒ යෝජනාවේ අඩි කර වැටුප ලබා දෙන්න කියලා තමයි අපි 2021 අවුරුද්දේ දැවැන්ත අරගලයක් කරේ. ඒ අරගලයේදී තමයි එවකට පැවති රජය තීරණයක් ගත්තා. තීරණය කරපු ප්‍රමාණය වෙයිලා අපේ වැටුප් වැඩිවීමෙන් 3/1යි. ඉතින් 3/2 ලබා දෙන්න කියලා අපි ඉල්ලන්නේ. අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා මෙවර අයවැය ප්‍රතිපාදන සඳහා වැඩි කරනවා කියලා කිව්වට මෙවර අයවැය සම්බන්ධයෙන් විසර්ජන කිටුම් පත්‍ර බලනකොට අපිට පැහැදිලි ඒ ප්‍රතිපාදන වෙන් කරලා නැහැ ප්‍රමාණවත්. ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් ගිය අවුරුද්දේ රුපියල් බිලියන 410ක් වෙන් කරාම මේ අවුරුද්දේ රුපියල් බිලියන 424 දක්වා වැඩි කරනවා. එතකොට දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ වියදමගේ දෙගුණයක් ආරක්ෂාවට දීලා. අපිට අධ්‍යාපනයේ සඳහා වෙන් කරලා තියෙන්නේ ඇත්තටම ගිය අවුරුද්දේ 232යි මේ අවුරුද්දේ 237යි. ඇයි අධ්‍යාපනයේ මෙච්චර කුඩම් මග සැරකිලා? දැන් ඇත්තටම සාකච්ඡාමය ප්‍රවේශ එකක්වත් අපි අතහැරලා නැහැ. අපි කැමැති කතා කරලා විසඳුම් ලබා ගන්න වගේම විසඳුම් නොලැබෙනවා නම් අපි අරගලයකට උනත් පසුබට වෙන්නේ නැහැ.